Theater FM Maharavana Devana Samprabdhya Rakshayanaya Yakunni Rahe Le Urmai Satya Katandaraya Urmasi Uhela Yaksha Parapura Numbata Barai Ravana ජන්තු අමරගෙන් චෛත්‍ය ප්‍රාසාදයෙන් රාවණා මහ රජු මොන වගේ ප්‍රයෝජනයක් ගනු ඇතිදයි ප්‍රශ්න කළා. අපි බලන්නෙමු. එතුමා යම් විශේෂ දෙයකින් මෙය සක්‍රිය කර බලගන්වන බව මට ස්ථිරයි ජන්තු. එනිසයි මම ඔබෙන් එසේ විමසුවේ අමර. රාවණා මහ රජුට තිබෙන විශ්වීය දැනුම අප කිසිවෙකුටත් ඇත්තේ නැහැ. ජන්තු, එතුමන්ට මේ චෛත්‍ය ප්‍රාසාදය පිළිබඳව අදහස නිකම්මාවා විය නොහැකි. හව් අමර, එවැනි නායකයෙකු යටතේ සිටීමත් අපට මහත් ගෞරවයක්. ඔබ නිවැරදි ජන්තු. විශ්ව සම්බන්ධතා සහිත මුළු චක්‍රාවාටයම විනිවිදින අපේ රාවණා මහරජු මුළු හෙළ ජාතියටම අභිමානයක්. ජන්තු තමරත් කතා කරමින් හිටියා. මේ අතරේ රාවණා මහරජුගෙන් අවසරගත්තු මන්දෝදරි දේවිය සීත බලන්න කඳුකර මාලිකයට ගියා. මෑණියනි, මගේ දුවේ, ඔබේ පැමිණීම මට විශාල සහනයක්. මා පියතුමා මුණ ගැසීමටයි අදහස් කරගෙන සිටියේ. සීත, පියතුමන් තමයි මා එව්වේ. කුමක්ද ඔබේ ගැටලුව? මෑණියනි, ඇයි පියතුමන්ව මුණ ගැසිය නොහැකි? ඇයි ඔහු ප්‍රශ්න වලින් පැන යන්නේ? සීතා, එතුමන් පිළිබඳ එසේ සිතීමවත් නොකළ යුතුයි. අපිට යම් මොහොතක නිශ්චිත ප්‍රශ්නයක් හිතට ආවත් පිය රජු සිටින්නේ සෑම විටම බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සොයමිනුයි. මහරාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නි රැහේ ලි උරුමයේ සත්‍ය කතාන්දරය උර්වශි උහෙල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා 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 සීත මන්දෝදරියත් එක්ක තමන්ගේ ගැටලු සාකච්ඡා කළා. මෑණියනි, රාම ළඟ ළඟම එන බවක් මට දැනෙනවා. ඉතින් පියතුමන් අතින් ඔහුට යම් අනතුරක් විය නොහැකිද? සීතා, ඔබට මේ කුමක් සිදුවීද? ඔබට ඔබේ පියතුමන්ගේ ගුණ අමතක වෙති හැඩයි. එසේ නොවෙයි මෑණියනි. ඒත් කුම්භකරණ කුඩප්පච්චි මා බැලීමට පැමිණි මොහොතේ ප්‍රකට කළ හැසිරීම මට එවැන්නක් සිතන්න බල කළා. ඒ කුම්භකරණයන්ගේ ස්වභාවය නොවේ. මහා රාවණා රජුගේ වචනයට පිටින් කිසිවක්ම සිදුවන්නේ නැහැ. මෑණියනි, සත්‍ය ලෙසම දැන් බ්‍රාම ලංකාපුරයට පැමිණියොත් ඔහුට පියතුමන් කුමක් සිදු කරයිද? රාමට දඬුවම් කිරීමේ කිසිදු අදහසක් එතුමන් සතුව නැහැ. නමුත් තද උපදේශයක් සපයාවි. අනේ මෑණියනි, රාම වෙනි සිව්මැලි පුරුෂයෙකුට පියතුමන්ගේ දඬුවම් දැරිය නොහැකි වේවි. නාඩන්න සීතා, ඔබ සිතන තරම් දෙයක් සිදුවන්නේ නැහැ. අනෙක් අතට රාවණා රජුට මුලින් තිබුණු කෝපයක් දැන් නැහැ. අනික සුපර්ණකාටත් දැන් හොඳයි නොවේ? මන්දෝදරියගේ වචනවලින් සීතට සැනසීමක් ලැබුණා. මට පොරොන්දු වෙන මෑණියනි, රාමට කරදරයක් නොවන බවට. මම ඒ පිළිබඳව පියරජු සමග සාකච්ඡා කරන්නම්. ඔබ නාඩා ඉන්න සීතා. මහරාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නි රැහේ ලි උරුමයේ සත්‍ය කතාන්දරය උර්වශි උහෙල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා රාවණා.
සීතර තිබුණු බය මන්දෝදරිය සමග සාකච්ඡාවෙන් පස්සේ තරම කඩ වුණා. මන්දෝදරි දේවිය ගියාට පසුවත් සීත ප්‍රභාවිත් එක්ක මේ ගැන කතා කළා. ප්‍රභාවි, මෑණියන් පිටත් වුණාද? ඔව් කුමරිය, ඇය පිටත් වුණා. ඔබ සිතන්නේ කුමක්ද ප්‍රභාවි? මන්දෝදරි දේවිය නිස්සකවම උදව් කරાવી. ඇයට සිදු කළ නොහැකි දෙයක් කිසිවිටක පවසන්නේ නැහැ. නමුත් මට පියතුමන්වම මොන ගැසිය යුතුයි? රාම අත්අඩංගුවට ගත් සැනින් ඔබට යා හැකියි නොවේද කුමරිය? නැහැ ප්‍රභාවි, ඇතුළු වන සීමාවෙදීම යම් අනතුරක් වේදයි මට බියයි. මේ කතාබහ මෙහෙම සිද්ධ වෙද්දී අපි කිෂ්කින්දාවට ගිහින් රාම ලක්ෂ්මණ ගැන බලලෙමු. ලක්ෂ්මණ, පිටත් කළ මහා හමුදාව සීතා පිළිබඳ යම් තොරතුරක් ලබා ඉක්මනින්ම පැමිණේවිද? ඉතා ඉක්මනින් ඔවුන් අප කරා පැමිණේවි රාම. යම් හේයකින් රකුසන් විසින් සීතා මරා දමා තිබුණොත් එන්න පිට එක රකුසෙකු මේ මෙහිමත උස්ම නොගනු ඇති. නිකරුණේ කෝප නොවී සංසුන් වන්න. සුග්‍රීව පිටත් කළ හමුදා සීතා පිළිබඳව යම් තොරතුරක් දෙනටමත් සොයාගෙන ඇති. ඔබ පවසන්නේ ඔවුන් සීතා සොයාගෙන ඇතිද ලක්ෂ්මණ? සිව් දිගටම පිටත් කළ මහා සේනාවට එය සොයාගත නොහැකි නම් කවුරුන් සොයා ගන්නද රාම? මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නේ රැහේ ලි උරුමය සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා රාවණා. සීත පිළිබඳව පණිවුඩයක් අරන් එන තුරු රාමත් ලක්ෂ්මණත් නොයිවසිල්ලෙන් හිටියා. රාම අයියන්ඩි, යමෙකු රාවණා විසින් සීතා අසවල් තැනෙහි සඟවා තබා සිටිනවා යැයි පැවසුවහොත් මා තනිව ගොස් රාවණා මරා සීතා රැගෙනෙමි. ඔබ එක්මන් වනතුරෝ මා සිටිනු ඇතිද ලක්ෂ්මණ? මමයි සියලු රකුසන් මරා දමා ඇ රැගෙන එන්නේ. නිරුපද්‍රිතව ඇති, අප ඒ ගැන බිය විය යුතු නැහැ රාම. ඔව් ලක්ෂ්මණ, මට ඈ නිරුපද්‍රිතව යලි අයෝධ්‍යාවට ගෙන යා යුතුයි. එසේ නොවීම මා අභිසෙසු ලැබීමටද තර්ජනයක්. රාමට ඈ අවශ්‍ය වුණේ රාජ්‍යත්වය සඳහා පමණක් බවයි මේ කතාබහින් තේරෙන්නේ. ඒත් අපි තීරණ ගන්න ඉක්මන් නොවීමයි වැදගත්. ලක්ෂ්මණ, අපි සතුටින් සිටිමු. දහස් ගණනක හමුදා අප වෙනුවෙන් මේ මොහොතෙත් සීතා සොයමින් වනවදුළු ගිරිසිරස් පීරනවා. ඔව්, අපි අපේක්ෂා සහගතව සිටිමු රාම. මේ ඉවසා සිටීමේ මොහොතයි. අප අදහස් නොමැතිව කොතරම්නම් අපහසුවෙන්ද සීතා සොයමින් පැමිණියේ? ඔව්, දැන් අප වෙනුවෙන් දහස් ගණනට සෙබල බලමුළු යොදවා තිබෙනවා ඈ සොයා ගැනීමට. සීතා බේරා ගැනීමේ මහා සටන වෙනුවෙන් ශරීරයේ සූදානම් කර ගැනීමට මේ කාලයේ ඉතා අගී රාමයන්දී මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නේ රැහේ ලි උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. රාමත් ලක්ෂ්මණත් යම් තොරතුරක් අපේක්ෂාවෙන් ප්‍රස්රවණ වනයේට වෙලා හිටියා. සුග්‍රීව තමන්ගේ මැදුරේ හිටියා. හැමෝම බලන් හිටියේ කොයි දිශාවකින් හරි කිසිවකු එන තුරුයි. ඒ අතර අපි කුම්භකර්ණ මහ සෙනෙවිතුමන් හොයාගෙන ලංකාපුරයට යනවා. පුත් කතලු මාපියාණනි, සීතාට දැන් යම් බියක් ඇති වී තිබෙනවා. රාමපදින් විනාශ වේ කියා
ඇයිසේ පියතුමන් සමග පැවසවාද? නැහැ. නමුත් සීතා අම්මා ඉදිරියේ බැගෑපත් වුණා. ඔහුට කරදරයක් නොකරන්නයි කියා. ඉතින් පියතුමන්ගේ ඉටු කරන බවට පුරන්දුනාද? ඒ පුංචි කොල්ලට පහරදී අපි කුමක් ලබා ගන්නද? පුතකටලු, මම ඔබට කතා කළේ වෙනමම දෙයක් දැන ගැනීමටයි. ඒ කුමක්ද පියතුමනි? ඔබ යම් ශෛලමය නිර්මාණකරුවෙකු සොයා ගියාද? කවුද පියතුමන්ට එය සැලකලේ? ඉන් පලක් නැහැ. කුමකටද? පියාණෙනි, ඒ අත්‍යවශ්‍ය කරුණක්. එසේනම් එය සිදු කළ යුතුම නොවැ. අනෙක් අතට ඔතරම් වැදගත්දය මා දැනගත යුතුමයි කතලු. හොඳයි, මම නිර්මාණය කළේ ඔබෙත් මගේ මෑණියන්ගෙත් පිළිඩු සහිත විශාල ශෛලමය පලකයක්. කුමක්ද? අපි හෙටත් හරියටම රාත්‍රී 7:01 රාක්ෂායනි තුලින් මුණ ගැහෙමු. මීට සහස්‍රමුඛ රාවණ. සහස්‍රමුඛ රාවණ මහා රාවණ දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුනි රහේ ගලි උරුමේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණ.